ආයුබෝවන් අද දෙරණ එඩියුකේෂන් නාලිකාව සහ ජාතික තරුණ සේවා සභාව ඒකාබද්ධව සිදු කරනු ලබන දැයි දූ දරුවන්ගේ වෘත්ති අධ්‍යාපනයේ නම් වාලීම සඳහා කොණ්ඩා සැකසුම් ශිල්පී පාඨමාලාවේ තවත් එක් අධ්‍යයනක් සම්බන්ධව තමයි ඔබ අද එකතු වී සිටින්නේ මා හිතන්නේ පසුගිය පාඩම් මාලාවේදී එහෙම නැත්නම් අපි පසුගිය සති කිහිපය තුළදීම ඔබ දැනුවත් කරා केशलावन शिल्पी कुतुल तिबियुतु विशेष गुणांग सह वर्धने कलियुतु आकल्प मुनवाद केला मे तमाई अप केशलावन शिल्पी एनवीक्यू लेवल फोर विषय निर्देशे अटते अपट हमुन फलमु पाडम एके मूलिक मॉड्यूल हेम नत्ता बेस मॉड्यूल फलविनी बेस मॉड्यूल तमाई उबट इदिरिपत् कले ඉතින් අපි ගිය සති කිහිපය තුලම අපි ඔබ සමග සාකච්ඡා කරා කොයි ආකාරයෙන්ද හොඳ රූපලාවන්‍ය ශිල්පියෙක් විදියට අපි ක්‍රියා කරන්න ඕනේ කොයි ආකාරයෙන්ද එතකොට අපි ළඟ තිබිය යුතු දේවල් මොනවාද අපි දැනගත යුතු දේවල් මොනවාද සහ අපි ක්‍රියා කළ යුත්තේ කෙසේද කියන්න අපි ඔබව දැනුවත් කරා ඉතින් මා අද බලාපොරොත්තු වෙන්නේ හොඳ කේශලාවන්‍ය ශිල්පියෙක් විදියට අප තුල තිබෙන අදිෂ්ඨානය කොයි වගේද කියන එක පිළිබඳව දැනුවත් කරන්න ඉතින් මෙහිදී අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ අපි කවුද කියන එක මම කවුද කියලා කියනවා නම් ඒ කියන්නේ කේශලාවන් ශිල්පියා විදියට මම කවුද කියනවා නම් අපි කියනවා සම කෙස් මේ සියල්ලක්ම තියෙන බොහොම සජීවී පුද්ගලයෙක්ව අපි කියනවා සතුටටපත් කරන්න එහෙම නැත්නම් එයාට තමන්ගේ සේවාවේ අපි කියනවා තමන්ගේ සේවාවේ සතුට එහෙම නැත්නම් සේවාවේ සාර්ථකත්වයේ ප්‍රකාශයට පත් කළ හැකි ඒ වගේම එයාව සතුටු කළ හැකි පුද්ගලයා තමයි තමන් කියන එක හොඳින් මතක තියාගන්න ඕනේ. එතකොට සේවාදායකයාට සලකන විදිය සහ සේවාදායකයාව සතුටු කරන විදිය එහෙම නැත්නම් තමා කරන කාර්යයෙන් සේවාදායකයා කොපමණ දුරට තෘප්තිමත්ද කියන එක තමා දැනගත යුතුයි. ඉතින් තමන් කවුද කියන එක ඒ වගේම අපි මේ සජීවී පුද්ගලයෙක්ට තමයි මේ සියල්ලක්ම කරන්නේ කියන දේ පිළිබඳ අපි මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි අපි කියනවා අපිට ආත්ම විනය පිළිබඳ හොඳ දියුණුවක් තියෙනවා. අපි දන්නවා අපි නොයෙකුත් ප්‍රශ්න කරදර වලින් ජීවත් වෙන අය. එතකොට අපි විවිධ වූ සමාජ මට්ටම් වල විවිධ වූ භාෂාවල විවිධ වූ සංස්කෘතියන් වල විවිධ වූ ආගම් වල ඒ වගේම මේ සියල්ලක්ම විවිධ වූ මතභේද දරන පුද්ගලයන් අපාතර ඉන්නවා. එතකොට මේ සියල්ලක්ම සියලු දෙනාම කාර්යයක් සිදු කරනකොට මේ කාර්යය තුළ බොහොම එකා වගේ වගේම අපි හැමෝගෙම අභිලාෂය තමයි සාර්ථක කේශලාවන් ශිල්පියෙක් විදියට තමන්ගේ භූමිකාව 100%ක්ම සාර්ථකව නිම කරන එක. ඉතින් මෙහිදී අපි දන්නවා අපි කොයිතරම් දුරට ආවේගශීලී වුණත් කොයිතරම් දුරට ප්‍රශ්නවලින් හිටියත් මේ සියල්ලක්ම පසකලාපේ කාර්ය ඉටු කළ යුතුයි. ඉතින් දුවේ පුතේ ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ අපිට මොන වගේ ප්‍රශ්නයක් තිබ්බත් මොන වගේ කරදරයක් තිබ්බත් ඒ සියල්ලම අමතක කරලා අපි අපේ කාර්යය සිදු කළ යුතුයි. උදාහරණයක් විදියට කිව්වොත් මීට පෙර ඒ කියන්නේ දැන් මේ ඉන්න සේවාදායකයාට පෙර කලින් සේවාදායකයා එයාගේ සේවාව පිළිබඳ සතුටටපත් වී නොමැති විට ඔහු හෝ ඇය ඔබට සමහර විට බැනවැදීම් එහෙම නැත්නම් ඔබට විරුද්ධව කම්ප්ලේන් එකක් කරන්න පුළුවන්කම ලැබෙනවා. නමුත් ඔබ ඒ තියෙන මූඩ් එකෙම එහෙම නැත්නම් ඒ ඉන්න විදියටම අපිට බෑ ඊළඟ සේවාදායකයා හා ගනුදෙනු කරන්න. ඔබ එය එතනින් අමතක කළ යුතු බව හොඳින් මතක තියාගන්න ඕනේ. මෙහිදී අපගේ ආත්ම විනය පිළිබඳව ගැටලුවක් තමයි තියෙන්නේ. ඒක නිසා මනා සංයමයකින් යුතුව තමන්ගේ හැඟීම් පාලනය කරගෙන සියල්ලක්ම කළ යුතු බව මතක තියාගන්න ඕනේ. ඊළඟට තමයි මෙහි තවත් විශේෂ වූ අපේ අදිෂ්ඨානයේ තව කොටසක් වෙන්නේ සැහැල්ලු මනස. කුමන දෙයක් වුණත් මොන වගේ සිටුේෂන් එකක් ආවත් සමහර වෙලාවට අපි වැඩ කරගෙන යනකොට අපි කරන්න ගත්ත කාර්ය නිම කිරීමට ප්‍රමාණවත් දේවල් නොමැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථා අනන්ත අප්‍රමාණව සිදුනේ. වගේම මේ ඉන්න වෙලාවේ එහෙම නැත්නම් මේ ඉන්නකොට එකපාරට අපිට විදුලිය එන හිටීම් සිදු වෙන්න පුළුවන්. ඉතින් නමුත් ඒ වගේ දෙයක් වුණත් බොහොම සැහැල්ලුවෙන් බොහොම සුන්දරව අපි ඒ කාර්ය සඳහා මූණ දීම
කරන්න ඕනේ. එතකොට මේ වගේ දෙයක් මේ වගේ අවස්ථාවක් වුණොත් කොයි ආකාරයෙන්ද අපි අපිව පාලනය කරගෙන සේවාදායකයා හා ගනුදෙනු කරන්නේ කියන එක හොඳ අදිෂ්ඨානයකින් යුතුව ක්‍රියා කරන්න ඕනේ. ඊළඟට අපි දන්නවා අපිට තියෙන්න ඕනේ හොඳ ගතිගුණ. මෙහිදී හොඳ ගතිගුණ ගැන කතා කරනකොට හොඳින් මතක තියාගන්න ඕනේ අපි සේවාදායකයෙකු හා ගනුදෙනු කරනකොට ඒ වගේම අපේම කාර්ය මණ්ඩලය හා ගනුදෙනු කරනකොට යම් කිසි දෙයක් අපිට සමහර වෙලාවට අපි ළඟ නැති උපකරණයක් දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම ඔබට පේනවා මේ වටපිටාවේ දුවදරුවන් ඉගෙන ගන්නවා. ඒගොල්ලෝ කුණ්ඩා මෝස්තර දමනවා. එතකොට මෙහිදී සමහරක් වෙලාවට සමහරක් කුණ්ඩා මෝස්තර වලදී අපිට ළඟ ප්‍රමාණවත් කොණ්ඩා කටු නොතිබෙන්න පුළුවන්. එතකොට අපි දන්නවා අපි එහා පැත්තේ ඉන්න යාළුවාගෙන් එහෙම නැත්නම් අපේම අපි ආයතනයක රාජකාරී කරනවා නම් අපේ මෙහා පැත්තේ ඉන්න ඒ වගේම කේශලාවන්‍ය ශිල්පියෙකුගේ තමන්ට අවශ්‍ය කරන දේවල් ඉල්ල ගන්න පුළුවන්. එතකොට ඒ දේවල් ඉල්ල ගන්නකොට හොඳින් මතක තියාගන්න ඕනේ කියන්නේ නැතුව දැනගන්න නැතුව මේ දේවල් ඉල්ලන්න බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම අපි කරුණා කරලා මට මේක දෙන්න. එහෙම නැත්නම් අපි කියනවා ප්ලීස් කියලා අපි මේ වචනය පාවිච්චි කරනවා. ඒ වගේම අපි කියනවා මොන හරි අපි අතින් වැරදීමක් සිද්ධ වුණොත් අපි සෝරි කියන්න ඕනේ. එහෙම නැත්නම් සමා වෙන්න. මේ වගේ දේවල් අපි හොඳින් මතක තියාගන්න ඕනේ. සමහර වෙලාවට අපි දන්නවා සේවාදායකයන් අපිට මුණ ගැහෙනවා බොහෝම ආවේගශීලී සේවාදායකයන්. මේ ආවේගශීලී සේවාදායකයන් හා ගැටෙන කොට අපි හොඳින් මතක තියාගන්න ඕනේ මේ වගේ අයගේ අදහස් වලට ගරු කරන්න මූලිකත්වයේ අපි සේවාදායකයාට දිය යුතුයි. ඒකට මේ සේවාදායකයා හා ගනුදෙනු කරනකොට හොඳින් මතක තියාගන්න ඕනේ සේවාදායකයාට හොඳින් ඇහුම්කන් දීම කළ යුතුයි. එතකොට එයාට අවශ්‍ය කරන සේවාව සැපයීම අපගේ පරම යුතුයකමක් විදියට තමයි අපි දකින්නේ. ඒක නිසා මතක තියාගන්න ඕනේ මේ අපි හොඳ කේශලාවන් ශිල්පියෙක් විදියට අපේ අදිෂ්ඨානය විය යුත්තේ අපේ සේවාදායකයා. ඉතින් එයාව රැක ගැනීම තමයි එයාව රැක නොගත්තොත් අපි දන්නවා අපිට ගොඩක් පාඩු විඳින්න සිද්ධ වෙනවා. මේකෙදි අපිට තවත් දෙයක් තමයි අපි ළඟ තියෙන නරක පුරුදු අපි කියන අපේ බෑඩ් හැබිට්ස්. මේ හැබිට්ස් ඒව මොනවද කියලා අපි ඉස්සලාම දැනගන්න ඕනේ. මට තියෙන නරක පුරුදු මොනවද? මං චූටි උදාහරණයක් විදියට ඔයගලන්ට කිව්වොත් අපි හිතමු මට තියෙනවා පුරුද්දක් චුවින්ගම් හපන්. අපි දන්නවා දැන් මේ කාලේ තරුණ යුවදරුවන් ගොඩක් අය චුවින්ගම් හැපීම කරනවා. නමුත් කෙනෙක් හා අපි කතා කරමින් එහෙම නැත්නම් අපි කියනවා අපි කොණ්ඩා මෝස්තර ශිල්පියෙක් විදියට නිතරම සේවාදායකයත් එක්ක කතා කරමින් තමයි අපේ සේවය සපයන්නේ. මේ අවස්ථාවේදී අපි චුවින්ගම් එකක් හප හප කතා කරනකොට එතකොට සේවාදායකයාට දැනෙන්නේ එයා ගැන කෑ කරන්නේ නැහැ. එහෙම නැත්නම් එයා ගැන එයාව එච්චර ගණන් ගන්නේ නැති කෙනෙක් විදියටයි. ඒක නිසා හොඳින් මතක තියාගන්න ඕනේ සේවාදායකයෙකු හා ගනුදෙනු කරනකොට අපේ බෑඩ් හැබිට්ස් මොනවද කියලා පළවෙනියෙන්ම අඳුනා ගැනීම කළ යුතුයි. මෙහිදී අපි දන්නවා සමහරක් කේශලාවන් ශිල්පීන් ඉන්නවා. බොහෝ විට මේ ශිල්පිනියන් නෙමේ ශිල්පීන් අපි කියනවා බුලත්, ඒ වගේම දුම්පාණය මේ වගේ දේවල් කරනවා. එතකොට මේ වගේ දේවල් භාවිතා කර සේවාදායකයෙකු හා ගනුදෙනු කිරීමේදී යම් යම් ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ගොඩක් වෙලාවට අපි දන්නවා සුවඳ, එහෙම නැත්නම් අපි දන්නවා යා ඒ ස්මෙල් එක අපි දුම්පාණය කරත් බුලත් පාවිච්චි කරත් මේ දේවල් කරත් ඒ ස්මෙල් එක අපිට දැනෙනවා. ඉතින් ඒක නිසා මේ දේවල් නොකර සිටීම හෝ එහෙම නැත්නම් ඒ දේවල් වලින් වැළකී සිටීම ඉතා වැදගත්. ඒ වගේම තමයි අපි දන්නවා රූපලාවන්‍ය ශිල්පීන් හෝ වේවා කේශලාවන්‍ය ශිල්පීන් හෝ වේවා ශ්‍රී ලාංකිකයන් විදියට අපි හරි කැමති හොඳට අතින් බත්කන්. ඒකර මේ අතින් බත්කනවා කියලා කිව්වම අපි දන්නවා අපි එක එක ජාතියේ කෑම වර්ග පාවිච්චි කරනවා. විශේෂයෙන්ම අපි බිත්තර මේ මස් මාළු මේ වගේ දේවල් කෑවම මේ පිලි සුවඳ අපෙන් ඉවත් වෙන්නේ. අපි කොයිතරම් දුරට සබන් දාලා අත හේදුව වුණත් මේ පිලි සුවඳ අපෙන් ඉවත් වෙන්නේ නැහැ. ඒක නිසා හොඳින් මතක තියාගන්න ඕනේ සියලුම දෙනා මේ වගේ දේවල් කරනකොට අපි මේ පුරුදු ගැනත් දැනගන්න ඕනේ. මොකද මේ වගේ ආහාර අනුභව කරනකොට අපේ මුඛ දුර්ගන්ධය එහෙම නැත්නම් අපේ මුඛයෙන් ඉඳුල් සුවඳ එහෙම නැත්නම් අපි කියනවා පිලි සුවඳ මතුවෙන්න පුළුවන්. ඒක නිසා ඒ වගේම තමයි අපේ දෑත්. මේ අපේ දෑතුත් කොච්චර හොඳින් සේදීම සිදු කරත් ඉඳුල් සුවඳ එහෙම නැත්නම් මේ පිලි සුවඳ අපේ අත්වලින්
ඉවත් වෙලා යන්නේ නැහැ. ඒක නිසා හොඳින් මතක තියාගන්න මං හිතන්නේ මං චූටි පොඩි ඕදලක් දෙනවා හොඳ කේශලාවන ශිල්පියෙක් හෝ රූපලාවන ශිල්පියෙක් වෙනවා නම් තමන් ආහාර ගන්නකොට කෑම පෙට්ටියක ඒ වගේම හැන්දක් පාවිච්චි කරලා ආහාර අනුභව කරොත් මේ ප්‍රශ්න වලින් 75%කට වැඩි ප්‍රමාණයක් අපිට निराකරණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපිට ගොඩාක් වෙලාවට ලොකු බත් එකක් කකා ඉන්න වෙලාව නැහැ. ඒ වගේම බොහොම ලයිට් ඩයට් එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද අපි ගොඩාක් බත් කෑම අපිට ගොඩාක් නිදිමත එනවා. එතකොට අපිට අපේ කාර්යයන් සිද්ධ කරගැනීමට හැකියාවක් නැහැ. ඉතින් මේ වගේ පන්ති කාමරයක් තුලදීත් අපි උගන්වන්නේ දරුවන්ට පුළුවන් තරමක් තමන්ගේ ඇඟිලි පාවිච්චි නොකර ආහාර ගැනීම කරන්න ඕනේ. පුළුවන් තරමක් හැන්දක් ගෑරපුවක් පාවිච්චි කරලා ආහාර ගැනීම ඉතාමත් යෝග්‍ය බව තමයි අපි කියලා දෙන්නේ. ඉතින් අපි දැන් අද පාඩමේදී මතක් කරා හොඳ මූකොණ්ඩා මෝස්තර ශිල්පියෙකු වෙන්න ඕන නම් තමන්ගේ අදිෂ්ඨානයට යන්න ඕන නම් එයා ළඟ තියෙන්න ඕන මොන වගේ දේවල්ද කියලා. හැමතිස්සෙම මතක තියාගන්න ඕන තමන් කවුද කියලා. ඒ වගේම ආත්ම විනය කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම බොහොම සැහැල්ලු ඒ වගේම නිරවුල් මනසක් තියෙන්න ඕනේ. ඒ වගේම හොඳ ගතිගුණ ප්‍රගුණ කරන්න ඕනේ. ඒ වගේම තව දෙයක් තමයි අපි කිව්වේ අපේ නරක පුරුදු වලින් නරක පුරුදු හඳුනාගෙන හැකි තාත් ඒවා වලින් බැහැර වෙලා හොඳ කේශලාවන ශිල්පිනියෙක් හෝ ශිල්පියෙක් වෙන්න අදිෂ්ඨාන කරගත යුතුයි. මං හිතන්නේ මේ දේවල් පිළිබඳව ඔබ දැනුවත් අපි මේ විරාමයෙන් පස්සේ හොඳ කොණ්ඩා මෝස්තර ශිල්පියෙකුගේ වගකීම් මොනවද කියලා ඔගලොන් එක බෙදා ගන්න සූදානම් වෙනවා. ඒක නිසා අපි මේ විරාමයට ගිහිල්ලා නැවත හමු වෙමු. විරාමයට පෙර මා ඔබ සමග සාකච්ඡා කරේ කොහොමද හොඳ කොණ්ඩා මොස්තර ශිල්පියෙක් විදියට තමන්ගේ අදිෂ්ඨානය කොයි වගේ වෙන්න ඕනද, ඒ වගේම මේ අදිෂ්ඨානය තබා ගන්න අපි මොන වගේ දේවල්ද මොන වගේ කාර්යයන්ද සිද්ධ කරන්න ඕනේ කියලා. දැන් මම බලාපොරොත්තු වෙන්නේ ඔබට හොඳ කොණ්ඩා මොස්තර ශිල්පියෙකු විදියට තමන් සතු වගකීම් මොනවද කියලා කියලා දෙන්න. ඒ වගේම තමයි කොණ්ඩා මොස්තර ශිල්පියෙක් විදියට මේ වගකීම් කොණ්ඩා මොස්තර ශිල්පියාගේ වගකීම් මොනවද කියන්න තමයි දැන් මේ ඔබට කියලා දෙන්න යන්නේ. මුලින්ම අපි දැනගන්න ඕනේ අපි ළඟට එන සේවාදායකයාව සේවාදායකයා තුල විශ්වාසයක් ගොඩනගා ගන්න. එතකොට මේ විශ්වාසය ගොඩනගා ගන්න නම් අපි ගොඩක් මහන්සි වෙනවා. අපි කියනවා අපි හાર્ඩ් වර්ක් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ යාගේ විශ්වාසය දිනා ගන්න නම් අපි යා සතුටු හිතෙන විදියට එයාගේ සේවාව කරලා දෙන්න ඕනේ. ඒ වගේම මතක තියා ගන්න ඕනේ මේ සියල්ලක්ම කරන්න නම් අපිට හොඳ පෞරුෂත්වයක්. මෙහෙම නැත්නම් අපි කියනවා පර්සනැලිටි එකක්. මම ඔගලොත් එක්ක ඒක ගැන නිතරම කතා කරා පසුගිය පාඩම්වලදී මේ පෞරුෂත්වය ගැන. ඉතින් අපි මේ පෞරුෂත්වේ નિયમિત පෞරුෂත්වය එහෙම නැත්නම් අපි කියනවා කොණ්ඩා මෝස්තර ශිල්පියාගේ පෞරුෂත්වය පෙන්눔 කරේ නැත්නම් අපිට අපි දන්නවා සේවාදායකයා ඉදිරියේ ස්කෝ කරන්න බැරි වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා සේවාදායකයා ඉදිරියේ විශ්වාසයේ දිනාගෙන අවශ්‍ය කාර්යයන් කිරීමට අපි අපොහොසත් වෙනවා. ඒක නිසා ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ අපි කොහොමද හොඳ කේශලාවන් ශිල්පියෙක් විදිහට අපේ පෞරුෂත්වය තියාගන්නේ කොහොමද? ඒ වගේම විශ්වාසය ගොඩනගාගෙන අපි වැඩ කටයුතු කරන්නේ කොහොමද කියලා. ඊළඟට ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ අපි අපේ රූපලාවන්‍යගාර එහෙම නැත්නම් අපි කියනවා අපි වැඩ කරන ආයතන එහෙම නැත්නම් සැලොන් එක ඇත්තටම මේක බොහොම ඉහළ ඒ වගේම බොහොම පිළිවෙල විදියට බොහොම පිරිසිදුකම රැකෙන විදියට අපි මේක පවත්වාගෙන යන්න ඕනේ. ඒක ඔබේ වගකීමක්. මොකද අපි දන්නවා සේවාදායකයන් සමහර වෙලාවට ඔබට කලින් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පරක්කු වෙලා එන්න පුළුවන්. ඉතින් එතකොට ඒ එන ඕනම කෙනෙක්ව පිළිගන්න කොයි වෙලේ වුණත් ඔබ සූදානම් වෙලා ඉන්න ඕනේ. ඒ වගේම ඔබ එනකොටම එහෙම නැත්නම් සේවාදායකයා එනකොටම ඔබේ දොරකොඩට දොර අරිනකොටම ලොකු කුණු ගොඩක් ඔබේ රූපලාවන්‍යගාරයේ එහෙම නැත්නම් සැලොන් එකේ තිබුණොත් එහෙම ඔබගේ පෞරුෂත්වයට මොකද වෙන්නේ? ආයතනයේ නමට මොකද වෙන්නේ? ඒක නිසා ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ ඒක ඔබේ වගකීමක්. ආයතනයේ නම එහෙම නැත්නම් ආයතනයේ පිළිවෙල පිරිසිදුකම පවත්වාගෙන යෑම. මෙහිදී ඔබට මං මතක් කරා මොකද මේ තරම් මේ හොඳ කේශලාවන් ශිල්පියෙකු තුළ විශේෂ තිබිය යුතු විශේෂ ගුණාංග සහ වර්ධනය කළ යුතු ආකල්ප
මෙතරම් වැදගත් වන්නේ ඔබ මේ සමග මුළු ජීවිත කාලයම පවත්වාගෙන යනවා. ඒ කියන්නේ මේ හෙයාර් ඩ්‍රෙසින් හීනේ හැබෑ කරගන්න නම් ඔබ මේ සියලු කරුණු දිනපතාම නිතරම 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 මතකයේ තියාගන්න ඕනේ. මේ වෙන චූටි සුළු වැරද්දෙන් හරි අපි අපේ පෞරුෂත්වය නැති කරගන්නවා. එතකොට අපි දන්නවා අපේ සේවාදායකයන් අප අතින් ගිලිහි යනවා. ඒක නිසා මේ සියල්ලක්ම හොඳින් මතක තියාගන්න ඕනේ. ඒක නිසා තමයි අපි මේ පිළිබඳ උබව නැවත 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 මතක් කිරීම කරන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා අපිට නිකම්ම නිකම් රූපලාවන්‍යගාරයක් පවත්වාගෙන යන්න බෑ. ඔබව තව කෙනෙක් රෙකමන්ඩ් කරන්න ඕනේ. කියන්නේ පළවෙනි දවසට එන සේවාදායකයා අනිත් කෙනාට කියන්න ඕනේ. එහෙම නොකියුවොත් එහෙම අපි දන්නවා අපිත් තවත් එක් රූපලාවන්‍යගාරයක් විතරක් වෙවි. ඒක නිසා හොඳින් මතක තියාගන්න අපිව රෙකමන්ඩ් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම හොඳ මහජන මතයක්. කියන්නේ අපි කියනවා මේ ඇඩ්වර්ටයිස්මන්ට් 100ක් දානවට වඩා ඔබව ඔබ ළඟට ඇවිල්ලා සේවාව ලබාගත් කෙනෙක් Tamange අත්දැකීමෙන් තව කෙනෙක්ව ගෙනත් දෙනවා කියලා කියන්නේ ඒ ආදායම එහෙම නැත්නම් ඒ සේවාදායකයා කවදාවත් නැති වෙලා යන්නේ නැහැ. ඔබව හොයාගෙනම එනවා. ඒක නිසා හොඳින් මතක තියාගන්න මෙහිදී හොඳ මහජන මතයක් ගොඩනගා ගන්න ඕනේ. සේවාදායකයන් සමග හොඳින් කතා කරන්න ඕනේ. ඒගොල්ලොත් එක්ක සුහදව ගනුදෙනු කරන්න ඕනේ. එතකොට ආයතනය පිරිසිදුකම පිළිවෙල මේ හැම දෙයක්ම පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ හැම දෙයක්ම අනිවාර්යෙන් ඔබේ වගකීමක් විදියට ඔබ මතක තියාගන්න ඕනේ. ඊළඟට තමයි තව දෙයක් තමයි අපි නිතරම අපේ සබ්ජෙක්ට් එක එහෙම නැත්නම් කිව්වෙ මේ හෙයාර් ඩ්‍රෙසින් ෆීල්ඩ් එකේ අලුත් අප්ඩේට්ස්. ඒ කියන්නේ අපි දන්නවා මේ අලුත් සමාජය නිතර නිතර වෙනස් වෙන විලාසිතාවන් පිළිබඳ බොහෝ එක්ස්පෙරිමන්ට්ස් කරනවා. එතකොට මේ දේවල් අපිට වඩා අපේ සේවාදායකයන් නරඹනවා. එතකොට අද තියෙන ටෙක්නොලොජිස් අපි කියනවා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේගොල්ලෝ බොහොම දැනුවත් වෙලා ඉන්නේ. එතකොට අපිට අපි දන්නේ නැති දේවලුත් ඒගොල්ලෝ සර්ච් කරලා ඕගොල්ලොන්ට අරන් එනවා. මට මේ දේ ඕන කියලා සමහර වෙලාවට ඔබ නොදන්නවා විය හැකියි. ඒක නිසා සේවාදායකයා ඔබට ඔබව අසරණ කරන තත්ත්වෙට එන්නේ ඉස්සලා ඔබ දැනගන්න ඕන රිසර්ච් කරලා මේ දේවල් පිළිබඳ අප්ඩේට් වෙන්න. එහිදී මේ අප්ඩේට් වෙනකොට සමහරක් වෙලාවට ඔබට ඔබගේ YouTube channel එක එහෙම නැත්නම් Instagram එකෙන් Facebook එකෙන් මේ එන videos විතරක්ම බලලාමදි මෙහින් මේ පිළිබඳ ඔබ දැනුම අරගෙන ඒ පිළිබඳ හොඳින් අධ්‍යයනයක් ලැබීම කරන්න ඕනේ. ඉතින් මෙහිදී ඔබට පුළුවන් ඔබ දන්නා ආයතනයකට ගිහිල්ලා මේ පිළිබඳ වැඩිදුරටත් අධ්‍යාපනය ලැබලා මේ දැනුම පිළිබඳ ප්‍රගුණ කරන්න ඕනේ. ඒ වගේම දුවේ පුතේ හොඳින් මතක තියාගන්න ඕන දෙයක් තමයි දැනුම ලබනවා වගේම රජයේ නීතිමාලාවට අනුව අපි ක්‍රියා කරන්නත් පුරුදු වෙන්න ඕනේ. මං හිතන්නේ මේ පිළිබඳ ඔබට වෙනමම පාඩම් තියෙනවා. නමුත් මම මේ පිළිබඳ පොඩි හැඳින්වීමක් කරන්න. අපි දන්නවා අද අපේ සමාජයේ මේ හෙයාර් ඩ්‍රෙසින් එහෙම නැත්නම් අපි කියනවා කොණ්ඩා සැකසුම් ශිල්පී කාර්යයන් සිද්ධ කිරීමේදී යම් යම් අතපසු වීම් වලින් ජීවිත පවා අහිමි වෙච්ච අවස්ථා සහ විවිධ වූ ආසත්මිකතා නිසා බොහෝ සෙයින් රෝගී තත්ත්වයට පත්වෙච්ච එහෙම නැත්නම් අපහසුවට පත්වෙච්ච සේවාදායකයන් අනන්තයි අප්‍රමාණයි. ඒක නිසා හොඳින් මතක තියාගන්න ඕන ඔබ මේ ෆීල්ඩ් එකේ ඉන්නකොට රජයේ නීති රීති වලට ඔබගේ අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම එක් එක් නීති රීති අනපනත් මේ වෙනුවෙන් තියෙනවා. ඒ වගේම ඒ දේවල් පිළිබඳ ඔබ දැනුවත් විය යුතුයි. මොකද මේක දැනගෙන හිටියේ නැත්නම් ඔබට ඔබගේ කාර්යයන් කිරීම අපහසුයි. ඒ වගේම තමයි යම්කිසි අපහසුතාවයක් සිද්ධ වුණොත් සේවාදායකයා ඔබට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව බොහෝමයි. විශේෂයෙන්ම ඔබ විදේශගත වීමට බලාපොරොත්තු වෙනවා නම් අපේ ලංකාවේ නීති රීති වලට වඩා විදේශීය පවතින නීති රීති බොහොම තදයි. ඒක නිසා ඔබ මේ පිළිබඳ හොඳින් අධ්‍යයනය කරලා යන්න ඕනේ. මේ අධ්‍යයනය කරලා ගියාම තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ කිසිම මිස්ටේක් එකක් නැතුව අපි හෙයාර් ඩ්‍රෙසින් හීනය හැබෑ කරගෙන යන්න. ඒක නිසා මේ දේවල් හොඳින් මතක තියාගන්න ඕනේ. මේ පිළිබඳ ඔබ අධ්‍යයනය කරන්නත් ඕනේ. ඒ වගේම තමයි නිතරම නිතරම වෙනස් වෙන විලාසිතා. ඒ කියන්නේ අපි කිව්වා දැන් කලින් කිව්වා වගේ අලුත්
ටෙක්නොලොජිස් ගැන. මෙහිදී මා පවසන්නේ නිතර නිතර වෙනස් වෙන විලාසිතා කියලා කියන්නේ අපි දන්නවා අපි කොණ්ඩා මෝස්තරයක් දාගන්න කොහෙට හරි ගියොත් ඔබට පේනවා මේ දරුවෝ කොණ්ඩා මෝස්තර දානවා කියලා මේ වගේ කොණ්ඩා මෝස්තරයක් දාගන්න අපි ගියොත් අපේ පවුලේ පස් දෙනෙක් ඉන්නවා නම් මේ පස් දෙනාම යනවා එකම මගුල් ගෙදරක කොණ්ඩා විලාසිතාවක් දාගන්න සැලොන් එකකට. එතකොට මේ පස් දෙනාටම එකම මෝස්තරය දැම්මොත් එතකොට අපි අතරේ කිසිම විවිධත්වයක් නැහැ. ඒක නිසා ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ අපි මොන දෙයක් කරන්න ගියා වුණත් අපි ළඟට එන සේවාදායකයාගේ මුහුණේ හැඩය පෙනුම වර්ණය ඒ වගේම යා අඳින ඇඳුම් පැළඳුම් අපි කොණ්ඩය පීරන දිශාව ඒ වගේම මේ අපේ කොණ්ඩේ වොලියුම් එක මේ අපේ කොණ්ඩේ මේ මෝස්තරය කරන්න ඇතිද මේ ඒක නිසා මේ සියල්ලක්ම හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ ඒ වගේම මේ සියල්ලක්ම අධ්‍යයනය කරලා තමයි සේවාදායකයාගේ අවශ්‍යතාවය ඉෂ්ට කළ යුත්තේ. ඉතින් එතකොට දන්නවා ඔබට වගකීමක් තියෙනවා අලුත් විලාසිතාවන් කෙරෙහි යොමු වෙලා ඒයින් හොඳම දේ සේවාදායකයාට ලබා දීමට. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී සමහර වෙලාවට සේවාදායකයන් වැරදි ඩිසිෂන්ස් වල ඉන්නවා. ඒ කියන්නේ එයා අරගෙන එන කොණ්ඩා මෝස්තරය හෝ වේවා එහෙම නැත්නම් හිසකෙස් වර්ණය හෝ වේවා එහෙම නැත්නම් එයා අරන් එන හෙයා සෙටින් එක හෝ වේවා කුමන හෝ දෙයක් වේවා සේවාදායකයට නොගැලපෙන බව ඔබට වැටහි කියොත් බොහොම සුහදශීලීව සේවාදායකයා සමග සාකච්ඡා කරලා ඔබ තීරණයකට එන්න ඕනේ ඇය හෝ ඔහුට මේ දේ නොගැලපෙන්න හේතුව සහ ඒ වෙනුවෙන් ඔබට දෙන්න පුළුවන් හොඳම දේ මොකක්ද කියන එක. ඒක තමයි ඔබ බොහොම දැනුමෙන් සම්පූර්ණ හොඳ කොණ්ඩා සැකසුම් ශිල්පියෙක් විදියට කටයුතු කරන්නේ. මේ පිළිබඳ දැනුම ලබා දෙන්න නම් ඔබ හොඳට මතක තියාගන්න ඕනේ අපි අවංක වෙන්න ඕනේ. මේ අවංක වෙන්න නම් අපි අවංක වෙන්න වෙන්න තමයි අපේ සේවාදායකයන්ගේ එහෙම නැත්නම් සේවාදායකයාගේ කැමැත්ත සේවාදායකයා අපිට අපි කෙරෙහි තිබෙන විශ්වාසය මේ සියල්ලක්ම වැඩි වෙන එක නිසා ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ අපි අවංකව කටයුතු කරන්න ඕනේ. මේ අවංකව කටයුතු කරනකොටත් හොඳට මතක තියාගන්න මේ පිළිබඳ නීති රීති බොහොමයක් තියෙනවා. මේ පිළිබඳව ඔබ අපි ඉදිරියේදී දැනුවත් කරනවා. මා අපි මේ පිළිබඳව ඔබ දැනුවත් කිරීමේදී හොඳ කුණ්ඩා සැකසුම් ශිල්පියෙක් විදිහට ඔබ ළඟ තියෙන ඕන විශේෂ ගුණාංග සහ වර්ධනය කළ යුතු ආකල්ප පිළිබඳ මෙතරම් දුරට දැන් මේ අපේ තුන්වෙනි වැඩසටහන මේ විෂය පිළිබඳව මේ මෙච්චර වැඩසටහන් කිහිපයක්ම අපි ඔබට ඉදිරිපත් කරන්න හේතුව තමයි මේ කේශලාවන්‍ය මුළු එහෙම නැත්නම් අපි කියනවා ජීවිතය පුරහටම මේ සියල්ලක්ම අපි කරන හැම චූටි වැඩේම අඩු ගානේ කොණ්ඩ කටුවක් අරගෙන සේවාදායකයාගේ හිස කෙස්වලට මේ කොණ්ඩ කටුව අපි කියන කොණ්ඩ කට්ටේ රඳවන එකේ ඉඳලා ඒ වගේම කොණ්ඩය රීබොන්ඩින් කිරීම කොණ්ඩය පර්ම් කිරීම එහෙම නැත්නම් හිස කෙස් වර්ණ ගැන්වීම මේ මොන ක්‍රියාකාරකම් කරත් මේ සියල්ලක්ටම මේ මා ඔබට කියා දුන් සියල්ලක්ම එකින් එකට සම්බන්ධ වී සම්බන්ධකම් තියෙනවා. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ මේ සියලුම කාරණා. අපි මුලින්ම කිව්වා ඕගලන්ට කොහොමද අපේ පෞරුෂත්වය හදාගන්න ඕනේ කියලා. ඒ වගේම අපි කොහොමද අපේ දැනුම වර්ධනය කරගන්න ඕනේ කියලා. ඒ වගේම අපි කියලා දුන්නා අපි කොහොමද අපේ ජීවිතය ගොඩනගා ගන්න ඕනේ විදිය. එතකොට මේ සියල්ලක්ම අපේ පිරිසිදුකම මේ සියල්ලක්ම ගැන අපි කතා කරා. මේ සියල්ලක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න හේතුව මේ මුළු කේශලාවන්‍ය ජීවිතය පුරහටම මේ සියල්ලක්ම අපිට අවශ්‍ය වෙන නිසා. ඉතින් ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ මේ සියල්ලක්ම. මම හිතන්නේ ඔබට මේ පිළිබඳව යම් කොටසක් මඟ හැරුණා නම් ඔබට පුළුවන් අද දෙරණේදී ඇප්ලිකේෂන් නාලිකාවේ YouTube channel එක හරහා මේ දේවල් නැවත නැවත රැඳවීමේ හැකියාවක් තියෙනවා. ඔබ වෙනුවෙන් මේ දේවල් කරන්නේ ඔබගේ දැනුම වර්ධනය කිරීමට සහ මේ ශාස්ත්‍රයට බලාපොරොත්තු වෙනවා නම් එන්න. එතකොට ඒකට යම් පිටිවහලක් හෝ අත්වලක් වෙන්න තමයි අපි මේ සූදානම් වෙලා ඉන්නේ. ඒක නිසා තමයි අපි මේ දේවල් ඔබ හමුවට තබන්නේ. ඒ වගේම තමයි මේ ශාස්ත්‍රයේ ඉන්නවා නම් අපිට NVQ සහතිකයක් අරගෙන නැත්තම් එතකොට ඒ දේ ගන්න බලාපොරොත්තුෙන් ඉන්න දරුවෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ටත් මේක ඉතා විශාල පිටිවහලක් වෙනවා. ඒක නිසා හොඳින් මතක තියාගන්න ඔබටත් මේ වගේ පන්ති කාමරයක් තුල ඔබගේ අධ්‍යයන කටයුතු සාර්ථකව කරගන්න ඕන නම් මේ වගේම හැම කෙනෙක් ළඟටම ගිහිල්ලා විශේෂ අවධානය යොමු කරලා ඒගොල්ලන්ගේ අඩුපාඩු දැනගෙන ඒ අඩුපාඩු සියල්ලක්ම
හරි ගස්වල නිවැරදි මාර්ගයට ගෙනල්ලා හෙයා ඩ්‍රෙසින් සිහිනය සැබෑ කරගන්න නම් අපි ඔබට මේ දේවල් කියලා දෙන්න ලෑස්ති. මම හිතන්නේ මේ සියල්ලක්ම පිළිබඳ ඔබ දැනුවත් අපි බලාපොරොත්තු වෙන්නේ හොඳ කේශලාවන් ශිල්පියෙක් විදියට කොහොමද ඔබ කේශලාවන් ජීවිතය නිසි ආකාරයෙන් කරන්නේ කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ පාඩම් මාලාවේදී කේශලාවන් ශිල්පියෙක් විදියට ඔබ ඔබේ වෘත්තියට අදාළ නීති මාලාව කොයි වගේද මේ දේවල් කෙසේද පෙළ ගැස්විලා තියෙන සහ මේ දේවල් කොයි ආකාරයෙන්ද සිද්ධ කරන්න කියන එක ඔබව දැනුවත් කරන්න. ඉතින් මේ පිළිබඳ දැනුවත් කිරීමේ අදහසින් අදින් ඔබෙන් සනුගන්නවා ඔබට අයිබෝවන්.